පසුගිය දිනවල දිවයින්ට බලපාන ලද පීඩන ආපාතය මේ වන විට දිවයිනි පේදුරු තුරේ සිට කිලෝමීටර් 250ක් පමණ ඈතින් ගමන් කරමින් පවතිනවා. එතකොට මේක අද දිනේ වන හවස් ජාමේ වෙනකොට මෙය තමිල්නාඩු වෙරළබඩ තීරයේ දක්වා ගමන් කරන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. එතකොට මේකේ දැනට තියෙන බලපෑම අපිට පේන්නේ විශේෂයෙන්ම බස්නාහිර වයඹ සබරගමු ඊට අමතරව මධ්‍යම සහ උතුර වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. හැබැයි දහවල් කාලේ වෙනකොට සූර්යාලෝකය වැටෙන අවස්ථාවක් තියෙනවා. නමුත් මේ වක්‍ර බලපෑමෙන් හින්දා ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ ඌව ඊට අමතරව අම්පාර මඩකලපු වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගෙගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් මෙහි ඍජු බලපෑම තවදුරටත් අපි බලාපොරොත්තු වෙන්නේ මුහුදු තීරවල. විශේෂයෙන්ම තිරිකුණාමලයේ නම් කංකසන් තුරේ හරහා පුත්තලම දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුද සහ වෙරළබඩ ආසන්නයේ තියෙන මුහුදු තීරවල දීවර හා නායක කටතොල යෙදෙන්න එපා කියන ඉල්ලීම තවදුරටත් අපි ප්‍රකාශ කරනවා. ඊට අමතරව මේ පද්ධතිය මුහුදේ සිට වෙරළබඩ තීරයට ඇතුළු වෙන මොහොතේදී අපේ දිවයින තුල සහ දිවේ නවට තියෙන මුහුදු තීරවල සුළඟේ වේගය වැඩි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම කංකසන් තුරේ ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරයේ සුළං වේගය 8 කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව මුහුදු රළ ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්නත් පුළුවන්. අනෙක් කාරණේ තමයි මේ මුහුදු සීමාව තරමක රළ වීමේ හැකියාවක් තියෙනවා. දිවයින තුලත් සුළං තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. 8 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. එතකොට තරමක තදවැසි අපි අපේක්ෂා කරන්නේ විශේෂයෙන්ම බස්නාහිර සබරගමු ඊට අමතරව මධ්‍යම වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. එතකොට මේ தත්ත්වය දැනට මේ ආකාරයට තියෙනවා. එතකොට මේ පද්ධතිය දිවයිනෙන් බැහැරට ගමන් කළාට පස්සේ නැවත වරක් අන්තර් මෝසන් සමයට අදාළ වන වර්ෂාපතන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.